මේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය. මෙහි ප්‍රධාන පිවිසුමේ ඇති මේ මෝසැට් නිර්මාණය එක් දස්නසේ හැත්ත එකවසරේදී පමණ ඉදිකර ඇතේ එම සත්වෝධ්‍යන නිර්මාණ ශල්පියකු ලෙස කටයුතු කළ Tපී ද මෙල් මහතා විසින්. ඇතැම් විට මෙය මෙරට පොදුස්ථානය ඉදිකර ඇති එකම මෝසැක් නිර්මාණයද විය හැකි. කෙසෙ වෙතත් එළඹෙන සතියේදී මෙහි ප්‍රධාන පිවිසුමේ සිදුකිරීමට නීමිත ඇති ප්‍රතිසස් කන කටයුතු හේතුවෙන් මොසැක් නිර්මාණයටද හා නිස්සිදුවීමේ අවධානමක් මතු තිබනවාා. ඒ ඒ ඉවත්කර එම පිවසුම නවිීනාකාරයකට ඉදිකිරීමට සැලසුම් කරතිබිීම හේතුවෙන්. කසේවතත් මේ පිළිබඳව සත්වෝද්‍යානය අසල ජීවත්වනහා එ අසල රැකියාවේ නිරත පිරිස දක්වන්නේ අප්‍රසාධයක්. මේ ජතික අපරාධයක් කරන්න මේෝගේද කදන්න බෑසරක අලිය මාරු. ද මේෙන සක්තුත් නෑ සක්තු කනල දාාන්නතු. මේගේ දවල් කරනරාව ජාතික අපපරාද මේ ඇවිල්ලා මෙ අතර කලා ශේෂත්‍රයට සම්බන්ධ විදතුන්ද පෙන්වා දෙන්නේ. මෙවැනි නිර්මාණ විනාශනකර ඉදිරි පරම්පරාවෙතද ඒවා දැකබලා ගැනීමේ අවස්සාාව ලබාදී යුතු පවයි. අලුද්්‍යයක් හදනකොට සාමාන්‍යයෙන් පැරණිදයක්ක්ට මොකදේ නිකෙල කල්පනාට ොඳ මේ පැරණී දෙයක් තුළ කිසියමාකාරය ලංකාවතියන එකම. වගේ පේන මොසයික් චිත්‍රයක් තියනවා. චිත්‍රය ඔයි ගොඩ නැගිල් හදපු කාලිින්ඳලම තියෙනක. යමෙකුට මෙය වෙනස්හංවර්ධනය කරනවා කිය අදහසක් එන්න පුළුවන් නමුත් ඒ ආවාට එබඳු ඉතිහාසයක් තියෙන සංස්කෘතික මතකයක් තියෙන තැනක් වෙනස් කරනකොට අපි ඒ කොයිතරන්දෝට රැකගන්නවාදකීට ප්‍රශ්නය බලන්න ඕන.